1950 अमेरिकावत् समग तरंगेट अभ्युकाश मेहजुम सिदुकल रट ऊये सोवियट रुसियावाई ओबट मतकैति लोव अभ्युकाश गतकल प्रथम चांद्रिकाव प्रथम सत्वया सह प्रथम मिनिसाद अयत्तूये सोवियट रुसियावट बव मेलेस 1950 गणंगुल सिट 1970 गणं दक्वा सोवियट रुसियाव विसिन अभ्युकाश मेहजुम विशाल प्रमाणयक् सिदुकलत् 1991 दी सोवियट रुसियाव कडा वैटीमत् समग මෙම අභ්‍යවකාශමය යොම් බොහොමයක්ම නතර වී තිබුණා. එසේ වුවත් මේ වන විට රුසියාව උත්සාහ කරන්නේ එම අභ්‍යවකාශමය යොම් නැවතත් ආරම්භ කිරීමටයි. එහි ප්‍රථම අධිරිය වශයෙන් ඔවුන් අවුරුදු 50කට පමණ පසුව ලබන සිකුරාදා චන්ද්‍රයා මතුපිටට ගොඩබසිනා ලෑන්ඩර් යානයක් අභ්‍යවකාශගත කිරීමට සූදානම්ව සිටිනවා. මෙම ලෑන්ඩර් යානය ඔවුන් නම් කර තිබෙන්නේ ලූනා 25 වශයෙන්. මීට පෙර සෝවියට් රුසියාව විසින් ලූනා 24 අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක කළේ 1976 දී. ඒ කියන්නේ මම කලින් කී ලෙස සෝවියට් රුසියාව විසින් මීට වසර 50කට පමණ පෙර 1976 දී සිදු කළ අවසන් චන්ද්‍ර මෙහෙයුමෙන් පසුව තමයි 2023 දී රුසියාව නැවතත් චන්ද්‍රයා වෙත ගමන් කිරීමට උත්සාහ කරන්නේ. රුසියානු විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ අභ්‍යවකාශගත කිරීමෙන් පසු දින 5කදී පමණ මෙම ලෑන්ඩර් යානය චන්ද්‍රයා වෙත ළඟාවනු ඇති බවයි. ඒවාගේම ඔවුන් තවදුරටත් බලාපොරොත්තු වන්නේ මෙම ලෑන්ඩර් යානය චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැස්සවීමටයි. ඔබට මතක ඇති මෙම අවස්ථාවේදී චන්ද්‍රයා වටා කක්ෂගතව තිබෙන ඉන්දියාවට අයත් චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයද චන්ද්‍රයා මතුපිට ගොඩබැසීමට නියමිතව තිබෙන්නේ චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රදේශයකට බව. එම ගොඩබැසීමද සැලසුම් කර තිබෙන්නේ ලබන අගෝස්තු 23 වෙනි දිනටයි. මේන් ඔබට පෙනී යනවා ඇති රුසියානු ලෑන්ඩර් යානය පෘථුවියෙන් අභ්‍යවකාශගත වන්නේ අගෝස්තු 11 වනදා නම් සහ එය දින 5කදී පමණ චන්ද්‍රයා වෙත ගමන් කරනවා නම් එම චන්ද්‍ර ලෑන්ඩර් යානය ඉන්දියානු චන්ද්‍රයාන් ලෑන්ඩර් යානයටත් කලින් චන්ද්‍රයා මතුපිට ගොඩබැසීමට හැකි බව. මෙවන විට අපි චන්ද්‍රයා මතුපිටට ඕනෑතරම් අවස්ථාවන්වලදී ගොඩබැසී තිබුණත් එම සෑම අවස්ථාවකදීම ගොඩබැසීම සිදු වූයේ චන්ද්‍රයාගේ සමකය ආශ්‍රිත ප්‍රදේශයකටයි. එනම් මෙතෙක් කාලයකට මිනිසා විසින් නිර්මාණය කළ අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැසීමක් සිදු වූයේ නැහැ. එනිසා රුසියාවේ ලූනා 25 අභ්‍යවකාශ මෙහෙයුම සහ ඉන්දියානු චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ මෙහෙයුම පිළිබඳව විශේෂත්වව කරුණවන්නේ මෙතෙක් කාලයකට මිනිසා විසින් නිර්මාණය කළ අභ්‍යවකාශ යානයක් ගොඩ නොබැසී චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රදේශයට සතියක් වැනි කාලයක් තුලදී මෙම අභ්‍යවකාශ යාන දෙකම ගොඩබැසීමයි. එය මිනිසාගේ අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳව සුවිශේෂතම අවස්ථාවක් වනවා. අපි බලාපොරොත්තු වෙමු මෙම අභ්‍යවකාශ යාන දෙකටම කිසිදු ගැටලුවකට මුහුණ දීමෙන් තොරව චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැසීමට හැකි වේවි කියලා. ඒ වගේම මෙම මෙහෙයුම් දෙක පිළිබඳව වැඩිදුර කරුණු ඉදිරියේදීත් බලාපොරොත්තු වන්න. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම චීන චන්ද්‍ර මෙහෙයුම් පිළිබඳව දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ ආටිමිස් මෙහෙයුමේදී චන්ද්‍රයා මතුපිටට නැවතත් මිනිසුන් ගොඩබැසීම පිළිබඳව වැඩිදුර කරුණු දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.